සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද නානන්දනේ අනුනුප්පදියමානේ දානිද්‍යං වේ පුල්ල මගමාසේ අදින්නාදානේ සත්තේවේ පුල්ලංගතේ අදින්නාදානේ සත්තං වේ පුල්ල මගමාසේති කාරුණික සදහෙවත් සද්ධර්මාභිලාෂී වූ පින්වතුනි, පින්වත් හැම දෙනාම අද පුරපසළොස්වක පොහොය දවසේ විහාරස්ථානයට පැමිණිලා උදෑසන පෙහෙවස් සමාදන් වෙලා ධර්මානුකූල වූ ප්‍රතිපත්ති පූරණය කරමින් දිනේ කටයුතු සිද්ධ කරන අතරේ මේ ධර්මානුශාසනාව සඳහා සිත යොමු කරන මොහොත. පින්වත් හැම දෙනාටම උදෑසන අනුශාසනාව තුළදීත් සිහිපත් කරන්නට යෙදුනා අපි පෙහෙවස් සමාදන් වීමේ තුලේ සීලය පූර්ණත්වයට පත්කර ගැනීම කාය වාක් සංවරය ඇති කර ගැනීම සිද්ධ කරන්ට උත්සාහ ගන්න. අපේ කය තුළින් සිදුවෙන අසංවර කටයුතු නතර කරලා අපේ වචනයෙන් සිද්ධ වෙන අසංවර කටයුතු නතර කරලා කායවාක් සංවරභාවය පූර්ණ වශයෙන් පිහිටුවාගෙන සීලය සම්පූර්ණ කර ගැනීමත් එසේ සීලය සම්පූර්ණ කර ගැනීමෙන් පසුව විසිරෙන ස්වරූපයෙන් ස්වභාවයෙන් යුක්ත වුණු අපේ සිත පිළිබඳව අපිම දකිමින් විසිරෙන මගේ හිත එක් අරමුණක පිහිටුවාගෙන ඒ අරමුණේම රඳවා ගනිමින් චිත්ත සංවර භාවය ඇති කර ගැනීම වගේම සිත සමාධිමත් බවට පත් කර ගැනීම සඳහා භාවනා අරමුණක ආශ්වාස ප්‍රාශ්වාස අරමුණක හිත රඳවගෙන තමයි අපි අපේ සිත සංවර කරගන්න උත්සාහ කරන්නේ. එසේ හිත සංවර කරගෙන සීලෙන් පූර්ණත්වයට පත් වුණු අපේ සිත තුළ කය තුළ
සිත සංවර භාවයටපත් කරගෙන සිත සමාධිමත් බවටපත් කරගෙන සිතේ විසිරෙන ස්වરૂපය නතර කරලා එක් අරමුණක් මත සිත පිහිටුවාගෙන දිගින් දිගටම ඒ ප්‍රගුණ කිරීම තුළින් අපේ සිත සමාධිමත් බවටපත් කරගෙන අනතුරුව වර්තමානයේ මේ මොහොතේ මගේ කයේ පවතින තත්වය පිළිබඳව මා විසින් විමර්ශනය කරලා මා විසින්ම සතිමත්ව සොයා බලලා ප්‍රඥාව දියුණු කර ගැනීම පිළිබඳව මම උදේ අනුශාසනාව තුලදී සිහිපත් කළා. එතකොට මගේ කය ඇතුළතම අනිත්‍ය බව තියෙන බව මා විසින්ම පසක් කර ගන්නවා. මගේ ශරීරය තුළම දුක තිබෙන බව මා විසින්ම පසක් කර ගන්නවා. මගේ කය තුළම අනාත්ම බව තියෙන බව මා විසින් පසක් කර ගන්නවා කියන කාරණාව උදෑසන අනුශාසනාව තුළදී සිහිපත් කරන්ට යෙදුනා. ඒ පිළිබඳව පින්වන්ත ඔබ දැනුවත් බවින් ඉන්නේ. දැන් එසේ අපේ ජීවිතය තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් සතිමත්ව දකිනකොට ඔබට වැටහෙන්න ගන්නවා මගේ මේ මොහොතේ ශාරීරිකව පවතින සත්‍යතාවය කුමක්ද? හුස්ම පිළිබඳව නම් තමන් විමර්ශනය කරන්නේ මගේ හුස්ම රළු හුස්මක් හැටියටද? වේගයෙන් හුස්ම ඇතුළු වීම හෝ පිටවීම සිද්ධ වෙනවද? ආශ්වාස ප්‍රාශ්වාසය සිද්ධ වෙනවද? එහෙම නැත්නම් සියුම් ආකාරයෙන් හුස්ම ඇතුළු වීම සහ පිටවීම මගේ ශරීරය තුළ සිද්ධ වෙනවාද කියන එක තමන් නිරීක්ෂණය කරනවා. ඒ වගේම තමන්ගේ ස්වરૂපය වෙනස් වෙන බව තමන්ට වරින් වර තමා විසින්ම විමර්ශනය කරපු නිසා තමන් මෙය නිරීක්ෂණය කරපු නිසා තමන්ට දැනෙන්න ගන්න. ඒ තුලත් තියෙන්නේ අනාත්ම ලක්ෂණ. උදෑසනවාදී වූ ඔබ ශාරීරික අපහසුතාවයකින් තොරව වාඩි වුණාට ඔබට විවිධ රළු වේදනාවන් ඉරිවැටීම් විවිධ දේ දැනෙන්න පටන් ගන්නවා කියන්නේ උදේ තිබුණු තත්වය නෙවෙයි කෙටි වේලාවක් යනකොට වෙනස් වෙලා අනිත්‍යභාවය ඔබට ඒ තුලම පේනවා. ඒ හිරිවැටීම් ඒ වගේම කුකුරු ගැසීම් විවිධාකාර ශාරීරික වේදනා ඒ ඇතිවීම ඇතුළෙම ඔබට තේරෙනවා ඒවා ඔබට දුකක් ඒවා ඔබට වේදනාවක්. එතකොට ඒ සියල්ලත් ඔබේ ශාරීරිකව පවතින සත්‍යතාවය. ඒ වගේම අනාත්ම ලක්ෂණය ඔබට පේනවා සෑම අවස්ථාවකම හුස්ම ගැනීම හුස්ම පෙළීම ඒ වගේම ඔබ වාඩි වෙලා ඉඳින ඉරියව් වෙනස් කරන්න ඔබට සිදුවීම වරින් වර මේ සියල්ල තුළම අනාත්ම ලක්ෂණයක් තියෙනවා. එනිසා ඔබේ මගේ ශරීරය තුළම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ඔබ අපි සතිමත්ව දකිනවා. අපේ සතිමත් බව තුළ අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. එය ඊතා මැනවින් ඔබ නිරීක්ෂණය කළා නම් තව දුරටත් ඔබේ නිරීක්ෂණය කරන්න ඔබේ මගේ මේ ශරීරය තුළමයි ඔබ මම ගවේෂණය කරන්න ඕන. මේ ලෝකේ විවිධ ගවේෂණ තියෙනවා. ගවේෂකයෝ ඉන්නවා. එයාලා ගවේෂණය කරන්නේ තමන් පිළිබඳව නෙවෙයි ලෝකය පිළිබඳව ගවේෂණය කරන මොහොත පිළිබඳව ගවේෂණය කරන ඒ වගේම පෘථුවියේ යම් යම් දේ පිළිබඳ ගවේෂණය කරන පුරාවස්තු පිළිබඳ ගවේෂණය කරන ඒ වගේම අභ්‍යවකාශය පිළිබඳව තරු තාරකා පිළිබඳව ගවේෂණය කරන ඉරහඳ පිළිබඳව වෙනවා. මේවා එකක්වත් තමා පිළිබඳව කරන ගවේෂණයක් නෙවෙයි. ඒ කිසිදු ගවේෂණයකින් ඒ තුළින් ඔවුන් එළබෙන්න උත්සාහ කරන කිසිදු සත්‍යයකින්
තමන්ගේ විමුක්තිය සැලසෙන්නේ නැහැ. තමන්ගේ විමුක්තිය සැලසෙන්නේ තමා පිළිබඳව කරන ගවේෂණයෙන්ම පමණයි. සිදුහත් තාපසතුමා සිදුහත් කුමාරයෝ අවුරුදු 29 දී තමන්ගේ ගෙදරින් රජමැදුරෙන් නික්මිලා ගිහිල්ලා අවුරුදු 6ක් පුරාවටම ගවේෂණය කළේ තමන් තමන්ගේ ශරීර අභ්‍යන්තරය පිළිබඳව තමන් පිළිබඳව තමන්ගේ ශරීරය පිළිබඳව කරපු ඒ ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තේ උන්වහන්සේ සසරින් එතර වුණේ. එනිසා ඔබ මම අපි කවුරුත් සම්මුති සත්‍යයෙන් එහාට ගිහිල්ලා පරමාර්ථ වශයෙන් සත්‍ය දකිමින් පරමාර්ථ සත්‍යයන් දකිමින් අපි පිළිබඳව මම පිළිබඳව ගවේෂණය කරලා බලන්න. මගේ ශාරීරිකව සිද්ධ වෙන දේ පිළිබඳව මම දැනුවත් වෙන්න ඕන. එනිසා මම පිළිබඳව මම දැනුවත් වීමට නම් මම පිළිබඳව මම සතිමත්ව නිරීක්ෂණය කරලා බලන්න. එනිසා පින්නතුනි ඔබේ හුස්ම ඔබ නිරීක්ෂණය කිරීම වගේම ඔබේ ශාරීරිකව ඇති වෙන හැම වෙනස්කමක්ම ඔබ සතිමත්ව නිරීක්ෂණය කරන්න. ශාරීරිකව ඇති වෙන වේදනාවක් දේ වේදනාව සතිමත්ව ඔබ නිරීක්ෂණය කරන්න. එතකොට ඔබට ඔබ තුල පවතින සත්‍යතාවයන් ටිකින් ටික ඔබට දකින්න ලැබෙනවා. ඔබට නුවණින් දකින්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඒ පිළිබඳව එම සිහිපත් කරමින් මේ ධර්මානුශාසනාව තුල මම උත්සාහ කරනවා. අපිට දීර්ඝ වේලාවක් නැහැ, කෙටි වේලාවක් තියෙන්නේ. ඒ කාල වේලාව තුල මේ බුද්ධ දේශනා සහ මේ විශ්වයේ පැවැත්ම පිළිබඳව පුංචි මෙනෙහි කිරීමක් කරලා බලන්න. මේවා පටිච්ච සමුප්පන්න හේතුඵලවාදීව බුදුහාමුදුරෝ දේශනා කළ කාරණා. ඔබ අපි වර්තමානයේ වෙනකොට ඔබ අපි පිළිබඳ තම තමන් පිළිබඳ ගවේෂණයෙන් එහා වෙනත් දේ බහුතරය නිරීක්ෂණය කරන තත්වයක ඉන්නේ. ඉතින් මේ පිළිබඳව ඒ නිසා කරුණු කාරණා සිහිපත් කිරීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මම ධර්ම දේශනාවේ මාතෘකාවේ හැටියට ඒ කරුණු සියල්ල සම්පින්දණයකින් ඉදිරිපත් කළේ. එනිසා සියලු දෙනාම බුදුහාමුදුරුවෝ මේ සමාජය පිළිබඳව දැකපු දැකීම ඔබ අපි දැනුවත් වෙලා තියෙනවා. ඉන්දියාව කියන රට බුදුහාමුදුරුවෝ පහළ වුණු රට. ඒ රටේ තිබිච්ච එවකට තිබිච්ච විෂමතාවයන් උන්වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරනවා. එතකොට රාජ්‍ය පාලනය පිළිබඳව පවා උන්වහන්සේ ඔය චක්කවති සීහනාද සූත්‍රය තුළදී පැහැදිලි කරලා තියෙනවා. ඒ පැහැදිලි කිරීම විවිධ සූත්‍ර දේශනා තුළ අපිට දකින්න ලැබෙනවා. එබඳු පැහැදිලි කිරීම ඔබේ මගේ ශාරීරික සත්‍යතාවයන් පිළිබඳව දකිමින් මෙනෙහි කරමින් කටයුතු කරනවා වගේම විශ්වය ලෝකය පිළිබඳවත් විවිධ ආලෝලනකාරී දේවල් ඔබේ මගේ කනට නෙතට දකින්න අහන්න ලැබෙනවා. එනිසා ඒ පිළිබඳ බුද්ධ දේශනාව සිහිමතකයට ගන්න එකත් වටිනවා. මොකද මේ කාල සීමාව ලංකාවාසීව ජීවත් වෙන සියලු ජනතාවගේ ජීවිත මහා කැළඹීමකට ආලෝලනයකට ලක්වෙච්ච කාලයක්. සාමාන්‍ය මිනිසෙකුට අද පිළිබඳව හිතනවා මිස
heta pilibandawa situvillak nathuwa kiyana tattweta ichcha bangatwayakata patwela tiyena. Anagathayak pilibandawa gataluwak e wage ada jeevath wena api heta jeevithaya kebandu tattweka pavatida kiyana avinischita bawa athi tattweka api kawuruth katiyutu karana. Etakota me athule me viyawurata lak vela tiyenne obet magit hita. Hita me viyawul kari tattweta patwima athule balanna hita athule vardhane wenawa warin wara ismatu wenawa dvesha tarahawa warin wara ihalata enawa warin wara ihalata ena dvesha ismatu wela wacana tikak pita karala ආයේ ඒක නවතිනවා ඊළඟට වෛරය කියන එකත් සමහර විට විතක ඉස්මතු වෙලා තවත් විතකදී යටපත් වෙලා යනවා ක්‍රෝධය කියන එකත් ඉස්මතු වෙලා සමහර විට වචන පිට කරලා ආයේ යටපත් වෙලා යනවා අපේ ජීවිතේ විවිධ දේ ඉස්මතු වෙමින් යටපත් වෙමින් යනවා අරගෙන බැලුවන් දවස පුරාවට තමන්ගේ සිතට නැගුණු දේ පිළිබඳව බැලුවතින් සතිමත්ව ද්වේෂයේ ඉස්මතු වෙලා තියෙනවා වෛරයේ ඉස්මතු වෙලා තියෙනවා ක්‍රෝධයේ ඉස්මතු වෙලා තියෙනවා පරිගැනීමේ චේතනාව ඇති වෙලා තියෙනවා ඒ වගේම අන්‍යයන්ට අපහාස කරන නිඳා කරන ගෞරව වෙන බොහෝ දේ මා විසින් සිද්ධ කරලා තියෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා මේ කයක් ධාරිතව ඉන්න මම මේ ධාරිතව ඉන්න කය තුල හැසිරෙමින් නබඳු බොහෝ දේ කරලා තියෙනවා කියලා Tamanට දකින්න ලැබෙනවා එතකොට රට ලෝකයේ පිළිබඳව එසේ Buddha desana pilibandawa vimasilimat veddit taman taman pilibandawa vimasilimat wenona me tattweta ma pat unada mage dveshaya hita ihala tanakata evidin dveshayen mama wacana pitakalada dveshayen kaya hasirewwada e dewal pilibandawa taman tamange kaye satimatwa dakina man mulin sadahan kalane මේ ලංකාවේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේක දැනගෙන ඉන්නත් ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ දේශනාව සත්‍යයක් යථාර්ථයක් හැටියට සමහර විට අස්පනා පිට දකින මොහොතකදී ඔබට මතක් වෙන්න ඕනේ මේක හරියටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරුණෝනේ කියලා. දැන් මේ වෙනකොට ඔබේ අපේ හිත පෞගිය දවස් දෙක තුන ඇතුලේ පැවති තත්වය පිළිබඳව අමුතුවෙන් වචන කිව යුතු නැහැ රාජ්‍ය පාලන තන්ත්‍රයේ තියෙන වියවුල්භාවය අරාජිකත්වය බිඳ වැටීම කඩා වැටීම ඇතුලේ මේ රටේ ඉස්සරහට පැවැත්ම මොකද්ද වෙන්නේ කියලා ගැටලුවක හිටියා මහා ගැටලුවක කාගෙත් හිත් තිබුණා තියෙනවා එතකොට මේ බඳු පරිසරයේ ඇතුලේ ඔබ දැකපු දේවල් එවැගේම ඔබේ කනට අහපු දේවල් පිළිබඳව ඔබ මේ කාරණාත් එක්ක සිහියට මතකයට නගලා බලන්න බුදුහාමුදුරුවෝ පවති ග්‍රාම්‍ය වූ පරිසරයක් ඇතුලේ අරාජික වූ වියවුල් වූ බිඳ වැටුණු පාලන තන්ත්‍රයක් ඇතුලේ විය හැකි කාරණා ටිකක් දේශනා කළා. එකෙන් එකක් තමයි අදනානන්දනේ අනනුප්පදීයමානේ දාලිද්යන් වේපුල්ල මගමාසි කියලා සඳහන් කළේ. එකෙන් කියන්නේ දිලින්දාට ධනය නැති වෙනකොට ධනෙ නැති වෙනකොට කොහොමද දිලිඳොයිනේ ධනෝපායන මාර්ග ධන්නේ මිල මුදල් උපයන මාර්ග අවහිර වෙනකොට ඒව නැති වෙනකොට සමාජය තුල දකින්නට ලැබෙන తত্ত্বය
ඒ ධනය උපයන්න තියෙන මාර්ග නැති වෙලා කියන්නේ රැකියාවක් නැති වෙලා ධනය උපයන්න තියෙන අවස්ථා ටික නැති වෙලා තියෙනකොට ඊළඟට ඇති වෙන්නේ මොකද්ද රැකියා අර්බුදයක තියෙනවා බොහෝ අයගේ රැකියා සමහර විට නැති වෙලා සමහරුන්ට රැකියාවට යන්න එන්න විදියක් නැතුව ඉන්දන නැතුව තව සමහර අයට තමන් කරගෙන ආපු රැකියා කරන්න විදියක් නැහැ විදුලිය නැතුව මේ වගේ විශාල අර්බුදයකට පත්වීම ඇතුලේ ධනෝපායනය සඳහා ධනය උත්පාදනය කිරීම සඳහා තිබිච්ච අවස්ථාව මගහැරිලා තියෙනවා සල්ලි හම්බ කරන්න අපේ වචනෙන් නම් සල්ලි හම්බ කරන්න තිබුණු හැම ඉඩ කඩක්ම ඇහිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ ධනෙ උපයන්න සල්ලි හම්බ කරන්න තිබිච්ච හැම ඉඩ කඩක්ම ඇහිරිලා යෑම ඇතුලේ ඇති වෙලා තියෙන්නේ දාලිද්දිය. දිලිඳු බව. ඒ දිලිඳු බව නිසා අර වෙනදා ජීවන චක්‍රයෙන් මිනිසුන්ට අත මිදෙන්න සිද්ධ වෙලා වෙනදා නොතිබිච්ච වැඩ ගොඩක් මිනිසුන්ගේ ජීවිතය ඇතුළට ඇවිල්ලා මොනවද වෙනදා තිබුණේ නැහැ මිනිසුන්ට ගිහිල්ලා දවස් ගණන් පාරවල් වල තමන්ට ගන්න අවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් සති ගණන් කෝලින් වල නිදි වර්ජිත වෙ ඉඳිමින් ඉඳි එතකොට නැති අර්බුදයක් ඇති වෙලා ඒකත් Tamanට දැනෙන්න පටන් ගියා. ඒ පෝලිං වල ඉඳලා බොහෝ පීඩාවන්ට පත් වෙන Taman ලබන දේ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා. එතකොට ඒකත් ආර්ථික පීඩනයක් දිලිඳු බව තවත් වැඩි වෙන්න හේතුවක්. මේ කියන කාරණා බලන්න මේ බුද්ධ දේශනා මොන තරම් ප්‍රායෝගික මේ වර්තමාන සමාජය ඇතුලේ දකින දෙයක්ද කියලා. මේ විදියට දිලිඳු බව වැඩිවීම නිසා ඇතැම් කෙනෙකුට ආහාර වේල පවා සොයාගන්න එක බැරි වෙලා. කුසගිනි වේදනාවලින් මිනිස්සු බලවත් වෙලා ඉන්නවා කුසට ආහාර නැතුව. කුසට ආහාර නැති වුණේ දිලිඳු බව ඇති වුණ නිසා දිලිඳු බව ඇති වුණේ රැකියාවන් නැතිවීම නිසා රැකියාවන් නැතිවීම සඳහා විවිධ සාධක බලපෑවා ඉන්ධන නැති වුණා විදුලි බලය නැති වුණා යායේ ගන්න බැරි වුණා අවශ්‍ය කරන දේවල් මිලදීගෙන තමන්ගේ රැකියා කරන අයට ඒ සඳහා විශාල ධනයක් අවශ්‍ය වුණා ඒ අවශ්‍ය ධානය නැතිවීමෙන් ඒ කර්මාන්ත කඩාගෙන වැටුණා. මෙහෙම වෙලා මිනිස් ජීවිත දැන් බොහොම අරාජික තත්වයකටම ඇදගෙන වැටුණා. ඒ බුදුහාමුදුරෝ දේශනා කළා එබඳු අරාජිකත්වයට පත්වෙච්ච ජීවිතය ඇතුලේ මිනිසුන්ට දකින්න තියෙන දේ තමයි ඊළඟට තමන්ට ධනය නැති නිසා තමන්ට අවශ්‍ය කරන සම්පත් නැති නිසා අදින්නා දානේ වේ පුල්ල මගමාසි එතකොට දාලිද්දයන් ගතේ අදින්නා දානේ වේ පුල්ල මගමාසි දිලිඳු බව නිසාම මිනිසු පුරුදු වෙනවා යොමු වෙනවා හොරකම සඳහා දිලිඳු බව නිසාම හොරකම සඳහා මිනිස්සු යොමු වෙනවා ඇදෙනවා ඒ හොරකම මිනිස්සු ඇබ්බැහි වෙනවා බලන්නකෝ ප්‍රායෝගික තත්වය සමාජෙ කොහොමද කියලා මේ කැමරා අමෝරාගෙන ඉදිද්දි අටවගෙන ඉදිද්දි කැමරාවල වීඩියෝ වෙද්දි මිනිස්සු අරගෙන යනවා එතකොට දිලිඳු බව වැඩිවීම තුල ධනය නැතිවීම තුල මිනිස්සු සොරකමට යොමු වෙලා කොහේ හරි ගිහිල්ලා වාහනයක් දැන් කෙනෙක් නතර කරලා යන්නේ නැහැ. අයි ඒකේ තියෙන ඉන්ධන ටික තව කෙනෙක් දැහැ ගන්න. එතකොට නැතිකම තුල හොරකම ඉදිරියට එනවා.
නැති වෙනකොට හොරකම සඳහා මිනිසු පෙළඹෙනවා. දිලින්දු බව වැඩි වීම ඇතුලේ සොරකම කියන එක කරලියට ඇවිල්ලා. ඒ සොරකම කියන එක ඉතා බලවත් තැනකටපත් වෙලා තියෙන යම්කිසි කෙනෙකුගේ යම්කිසි දෙයක් දුටුවා නම් ඒ දුටු දේ පිළිබඳව ඇති වෙන්නේ පැහැර ගැනීමේ චේතනා. ඒක බලන්න මොනතරම් බලවත්ව මේ සිතුවිලි ගොඩනැගිලාද කියලා. පහුගිය කාලේ ඔබ අපි දැක්කා රටේ ධනවත්ව ගොඩනැගුණු අය ඔවුන් සුවිසල් මන්දිර හදාගෙන ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන ගියා. නැති පරතරය තුල ඉන්න අයට මොකද ඒක බලා ඉන්න බැරි තරම් දෙයක් වුණා. ඇති නැති පරතරය. ඒ බලා ඉඳිය නොහැකි තරමට තමන්ට උහුලාගත නොහැකි තරමට දෙයක් වුණ නිසා පැහැරගත නොහැකි නම් විනාශ කරන තැනට මේ සිතුවිලි ක්‍රියාත්මක වුණා. මේ මිනිසුන්ගේ ඇතුලේ ඇති වෙන සිතුවිලි ඉතා භයංකරයි. ඒ සිතුවිලි ඔබේ මගේ ඇති වෙනවා නම් ඔබ මම දැනගන්න ඕන මේ ඉතාම වේදනාකාරී විනාශකාරී සිතුවිල්ල. වහා මේ සිතුවිල්ල ඇති වෙන එක නතර කරන්න සතිමත්ව දැකලා. විශාල දේපලවල් කෝටි ප්‍රකෝටි ගානක දේපලවල් ගිනි තිව්ව දැන් මේ මාස දෙක තුනක් ඇතුලේ මිනිස්සු ඒවා ගිනිපත් කරලා දැම්මා. ද්වේෂය ඉස්මතු වීම වෙලා ඇති නැති පරතරය ඇතුලේ තමන්ට නැති අනිකාට ඇති දේ පිළිබඳව ඇති වුණු ද්වේෂයත් එක්ක ඒවා පැහැරගත නොහැකි නම් ගිනිපත් කරලා විනාශ කරනවා. ඊටම බරපතලයි. එතකොට මේ ඔක්කොම කරන්නේ මේ ශරීර කූඩුව ඇතුලේ ඉන්න හිත වැරදි මාර්ගයට ගිහිල්ලා වැරදි මාර්ගය රිසි රිසිසේ ගමන් කිරීම නිසා. එහෙනම් දිලිඳුකම වැඩි වීම නිසා ධනෝපායන මාර්ග නැතිවීම නිසා දිලිඳු වුණා. දිලිඳුකම වැඩි වීම නිසා දැන් සොරකම් කරනවා. සමහර කෙනෙකුගේ කන කරේ තිබෙන දේ පමා කඩා වඩාගෙන යනවා. මේ කැමරා ඉස්සරහ සමහරු ගමන් කරමින් තිබිච්ච මෝටර් සයිකල් සමහරු පැහැරගෙන යනවා මේ මහදවාලේ. එතකොට වීඩියෝ කැමරා අමෝරාගෙන ඉදිද්දී බලගත්ු තැන්වල තියෙන සම්පත් කඩා වඩාගෙන යනවා මිනිස්සු. බලන්න මේවා තමාට දැනෙන දිලිඳු භවයේ බලවත්කමත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් දේවල්. එනිසා දිලිඳු භව වැඩි වුණාම සොරකම වැඩි වෙනවා. ලංකාවේ මේ වෙනකොට ඒක ප්‍රායෝගික වෙලා ඔබ අපි දකිනවා. කැමරාවලින් වීඩියෝගත කරනවා කියලා දැන දැනත් තමාගේ මූණ ඒ සඳහා නොපෙනෙන විදියට අර අතට පයට ගත හැකි දේවල් අරගෙන මිනිස්සු නික්මිලා යන. මේවා සමාජ මේ වශයෙන් ඔබ අපි අද දවසේ අත්දකින දේවල්. දැන් මේ කාල සීමාව ඇතුලේ නිතර නිතර අහන දේවල් පැහැරගත් දේ සොරකම් කරපු දේ මේවා පිළිබඳව මොකක්ද හේතුව? හේතුව ධනෝපායන මාර්ග නැතිවීම, ධනය නැතිවීම, දිලිඳු බව වැඩිවීම නිසා මිනිස්සු සොරකමට එබ්බෙහි වෙලා තියෙනවා. සොරකමට මිනිස්සු යොමු වෙලා තියෙනවා. මිනිස්සු සොරකමට යොමු වෙලා ඒ தත්වය දරුණු වෙලා ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දරුණු බව වැඩි වුණාට පස්සේදී මිනිසුන්ගේ සොර සිතුවිලි ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා සමාජය තුළ හොරකම බලවත් බවටම පත් වුණාට පස්සේ ඒ නතර කරන්න, ඒක නවත්තන්න සත්‍යයේ වේපුල්ල මග මාසේ අවි ආයුධ නිෂ්පාදනය කර. අවි ආයුධ බලන්න අවි අමෝරාගත් යුද සෙබළු හැම තැනමද අවි අමෝරාගෙන ඉන්නවා. පැහැරගෙන යන දේවල් වලින්
බේරගන්නේ සොරකම් කරන දේවල් නතර කරන්නේ අවියමෝරාගෙනි. එතකොට අවියාවුද බහුලව තියාගෙන අවියාවුද සෑම පුජ්‍යලයක් වශයෙන්ම ආරක්ෂක අංශවල සියලු දෙනා තුල තියාගෙන පරිස්සම් කරන උත්සාහ කරද්දී දිලිදු භවයේ බලවත්කම නිසා සොරකම දිගටම යනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ දිලිදු භව බලවත් නිසා සොරකම් කරන කෙනාට අවිබලය පෙන්වනවා. අවිබලය පෙන්වනවා කියන්නේ අවියාවුද තියාගෙන ඒවා රකින්න හදනවා. නමුත් රකින්නට බෑ. මිනිස්සු ඇවිල්ලා ඒ දේවල් පැහැරගෙන යන ඊළඟට වැඩි තියෙන තියුණු ආයුධ වලින් කපනවා කොටනවා. එතකොට මේ තරම් බලවත් බවට මිනිසුන්ගේ සිර හිත් පුරිරු බවට පත් වෙලා තියෙනවා දිලිඳු කම හමු වේ. ධනෝපායන මාර්ගය හිරීම හමු වේ. රැකියාවට යන්න විදියක් නැතුව තැන් තැන් වල හිර වුණු අය තමන්ට ඒ නිසා ධනිය උපයන්න බැරි වුණ නිසා ඇති වෙන ද්වේෂයත් කම්පනයත් මේ සියල්ල තරහ හැටියට පිට කරන්න විවිධ විදියෙන් සොරකම් කිරීමේ ලිපනා පිට මේ මහ දවල් දෙලියේ සිද්ධ වෙන දේවල් රැට නොපෙනෙන අනෙක් අයට නොපෙනෙන්න කරන දෙයට වඩා සොරකම මහ දවල් සිද්ධ වෙන අනිකා බලා ඉදිද්දි. එතකොට අවි අමෝරා ගත්ත අය මොකද කරන්නේ? ඒ අවි වලින් පහර දෙන්න. අවි ආයුධ වලින් පහර දෙන්න. අවි ආයුධ වලින් පහර දීලා එතනින් නතර වෙන්නේ නෑ. මිනිස්සු මරනවා. පානාති පාත මිනිස්සුන්ගේ ප්‍රාණය නිරුද්ධ කරනවා. පානාති පාතං වේ පුල්ල මගමාසි. මිනිස්සු මරලා ඒ මරණය සිද්ධ කරලා මිනිස්සු මරලා පැහැර ගන්නා වූ සොරකම් කරන්නා වූ නැතිකම නිසා අරගෙන යන්නා වූ මිනිස්සු මරලා උත්සාහ කරනවා නවත්තන්න පුළුවන්ද කියලා. බැ. ඒත් නවත්තන්න බැහැ. ඊළඟට වෙදි තියලා මරලා කපලා කොටලා මරලා ඊළඟට මොකද කියන්නේ? මුසාවාද. මුසාවාද වේ පුල්ල මගමාසි. බොරු කියනවා. නෑ මම වෙදි දිව්වේ නෑ. නෑ මම ගැහුවේ නෑ. නෑ මම නෙවෙයි මැරුවේ. එතකොට ප්‍රාණඝාතය ඇති වුණා. ප්‍රාණඝාතයත් එක්කම බොරු කීම වැඩි. බොරු කියනවා කියන එක ඉතා සුලභ කාරණාවක් වෙනවා. සත්‍ය වචන නොපිට වෙන තරමටම බොරු කීම බලවත් වෙලා. එතකොට එහෙම බලවත් බවට පත් වෙලා බොරු කීමම තමයි කරන්නේ. සත්‍යයක් දැනගන්න අවස්ථාව නැති වෙන. බොරු කීමේ තරම් බලවත් බවට පත් වෙනවා. ප්‍රාණඝාතය කරලා තමා නොකළ අයයි ඔප්පු කරන්න අවශ්‍ය කරන විදියට බොරු කියන. මේ ඔක්කොටම මූල බීජය කොහෙද තියෙන්නේ? මූල කොහෙද තියෙන්නේ? හොයලා හොයලා බලන්නකො. දැන් බොරු කියන. ඊළඟට බොරු කීමෙන් නතර වෙනවද? නැහැ. දිගින් දිගටම මේක සමාජ ගැටලුවක් හැටියට යන බලන්න. ඔබ අපි මේ පහුගිය කාල සීමාවල් වල දැක්කා මිනිසු ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිත අර තෙල් පෝලිං වල එතනම නිමා වෙනවා. ගාහලා කපලා කොටලා මරලා තියෙනවා. ඒ තැන් වල ඉඳලා මානසික පීඩනය දරාගත නොහැකිව මෙල්ල තියෙනවා. එතකොට මේ සියල්ල මේ චක්කවති සීහනාද සූත්‍රයේ සමාජ ආලෝලනයන් පැහැදිලි කරපු විදියමනේ. එනිසා මේ සියල්ලට
සාමාන්‍ය සමාජය ඇතුලේ තියෙන මේ සියල්ලට කිසිවෙකුට පේන්නේ නැහැ. එයින් එහාටයි මේකේ විසඳුම තියෙන්නේ. පාලකයෝ විසඳුම් හොයන්න ඕනේ. එතකොට එහෙම එබඳු විනාශකාරී සමාජයක් ಭಾರತයේත් බිහි වෙලා තියෙන කාලේ බුද්ධිමත් උගත් මිනිස්සුට එකතු වෙලා කතා බහ කළා මේ යන විදියට මිනිස් ජීවිත හරි අනාරක්ෂිතයි මිනිසුන්ගේ දේපල හරි අනාරක්ෂිතයි කිසිදු පාලනයක් කරන්න කෙනෙක් නැහැ නිසා අපි මේ රටට පාලකයෙක්පත් කරගන්න මේ රටට පාලකයෙක් ඕන දැන් එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ මං දුක් මහන්සි වෙලා හම්බගත් කරගත්තට වැඩක් නැහැ විනාඩියෙන් ආපු මිනිහව උස්සන් යනවා නම් පැහැලගෙන යනවා නම් හොරකම් කරන් යනවා හරියට ගොවියෝ ගොවිතැන් කරලා කරලා මහන්සි වෙලා දුක් මහන්සි වෙලා මාස ගානාවක් පුරා නිදි මරලා අස්වැන්න ගෙදරට ගෙනල්ලා දැම්මන් අලි ඇවිල්ලා අස්වැන්න කාලා ගියා තමන් දුක් මහන්සි වෙලා උපයනවා උපයලා ගෙදරට ගේනවා ගෙදරට ගෙනාව විතරයි සොරු පැහැරගෙන ගියා කියන දුක් මහන්සි වෙච්ච කෙනාට කිසිවක් නැහැ එනිසා මිනිස්සු එදා සමාජය එකතු වෙලා කතා කරගත්ත අපි පාලකයෙක්පත් කරගමු. ඊට පස්සේ මිනිස්සු අතරේ කතා වුණා කවුද අපිපත් කරගන්නේ? එතකොට යාලා තීරණය කරනවා පාලකයා උගත් වෙන්න ඕනේ. පාලකයා ක්‍රියාශීලී වෙන්න ඕනේ. පාලකයා බුද්ධිමත් වෙන්න ඕනේ. අනෙක් අයට ආරක්ෂාව දෙන්න තරම් පෞරුෂ සම්පන්න වෙන්න ඕනේ. අනිත් අයට ආරක්ෂාව දෙන්න තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. එබඳු කෙනෙක් හොයලා අපි පාලකයෙක්පත් කරගමු කියලා එබඳු පාලකයෙක් ලක්ෂණවලින් යුක්ත පාලකයෙක් අපි හොයාගමු කියලා මිනිස්සු පාලකයෙක් හොයාගත්තා. මහා ජන සම්මතයෙන් ඒ පාලකයා හොයාගත්ත නිසා එදා මහා ජන සම්මතෝති රාජා මහා සම්මතෝ කිය. මහා සම්මත කියලා රජ කෙනෙක් එදා පහල කරගත්තේ ඔන්න ඔය වගේ සමාජ පසුබිමක් ඇතුළේ. ඒ ජනතාවගේ කැමැත්තෙන් ජනතාවගේ මුල් වීමෙන් ජනතාව විසින් ඒ පාලකයා පත් කරලා ජනතාව ඉල්ලීමක් කළා අපි වාට බදු ගෙවන්න. අපි හදන හේන් කුඹුරු වලින් කොටසක් වාට දෙන්න. ඔයා මේවට අවශ්‍ය කරන ආරක්ෂාව දෙන්න. ඔයා මේ රට පාලනය කරන්න නීතිය ක්‍රියාත්මක කරවන්න. ගරහන්න ඕනෑයට ගරහන්න. නෙරපන්න ඕනෑව නෙරපන්න. මේ විදිහට රටට නායකයෙක් එදාපත් කරගත්තා මහා සම්මත රජතුමායි කියලා අපි ඔය කියන්නේ ජාතක කතාවලදී ඔයත් වහනකොට අහුවෙන්නේ එතකොට එබඳු පාලන රටාවක් ලෝකෙ බිහි වුණේ මහා ජනතාව එකතු වෙලා ඒ ලක්ෂණ වලින් සම්පූර්ණ කෙනෙකුට රට පාලනය කරන්න පුළුවන් කෙනෙකුට රට පාලනය බාර දුන්නා එතකොට පාලකයාගේ වගකීමක් දිලින්දන්ට ධනය දීම දිලින්දන්ට ධනය දීම කියලා කියන්නේ රැකියා උත්පාදනය රැකියාවන් කරන්න මිනිසුන්ට අවස්ථාව සලසලා දෙන එක ධනය දෙනවා වගේම රැකියාවන් කරලා යමක් කමක් හරි හම්බ කරගන්න විදිය හදලා දෙනවා ඒ යමක්කම කරි හම්බ කරගන්න ධනෙ උපයා ගන්න මිනිසුන්ට අවස්ථාව සැලසුනාට පස්සේදී ඒ මිනිස්සු යන්නේ නැහැ සොරකම් කරන්න. සොරකම් කරන්නේ මිනිස්සු ගියේ නැහැ කියලා කියන්නේ මිනිස්සු පෙළඹුණේ නැඹුරුනේ නැහැ කියලා කියන්නේ අවියායුධ අවශ්‍ය වෙන්නේ නැහැ. අවියාවුද අවශ්‍ය වෙන්නේ නැහැ අවියාවුද අනවශ්‍යයි කියලා කියන්නේ ජීවිත හානි සිද්ධ වෙන්නේ නැහැ ජීවිත හානි සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ බොරු කීමක් එකකින් මතුවට සිද්ධ කරන්න අවශ්‍ය නැහැ මිනිසුන්ට අවශ්‍ය කරන ජීවත් වෙන්න පසුබිම සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා එනිසා මේ චක්කවර්ති සීහනාද සූත්‍රය
ඇතුලේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ ඇත්තටම මේ සමාජේ පවතින ආලෝලණයම තමයි. එදත් මෙබඳු ආකාරයේ පසුබිමක් එහි නිර්මාණය වෙලා තියෙනට ඇති. එහි පැවතිච්ච කුල ක්‍රමය ಭಾರತයේ තුල කුලවාදයේ බොහොම ඉහළ තත්වයක තිබුණා. බ්‍රාහ්මණයෝ, ක්ෂත්‍රිය වංශිකයෝ, වෛශ්‍ය වංශිකයෝ, ශූද්‍ර වංශිකයෝ දේව බිහි වෙන්න බලපෑවෙත් ඇති නැති පරතරයමනේ ඇත්තට. ඇති නැති පරතරයක් ඉදම් හිමි, ඉදම් අහිමි, දේපල හිමි, දේපල අහිමි, ධනය හිමි, ධනය අහිමි. මේ විදියට ඇති නැති පරතරයක් නිර්මාණය වීම තුළ නැති අය ඇති අයගෙන් කොල්ල කන්න පැහැර ගන්න යමු. එනිසා සමාජය ඇතුළේ ඊටාම බිහිසුණු බවක්, කුරිරු බවක්, භයානක බවක්, රළු බවක් දකින්න තිබුණා. ඒ රළු බව, කුරිරු බව නැති වෙන්න නම්, නැති කරන්න නම් පාලකයාගේ පාලන ප්‍රතිපත්ති යහපත් වෙන්න ඕන. දැන් ඔය ඇත්තෝ අපිත් ජීවත් වෙන මේ පරිසරය ඇතුලේ යහපත් පාලනයක් බිහි වෙලා මේ සමාජයේ තියෙන මේ ආලෝලනකාරී ටික, ස්වરૂපයන් ටික නික්මිලා යනකම් අපි හරි සතිමත් බවින් වැඩ කරන්න ඕන. මොකද අපේ මනසට ඔය කියන සමාජ විපර්යාසයන් තුන ඇති වෙන සිටිවිලි ඇති වෙන්න පුළුවන්. අපේ සිත ඇතුලේ ඔය කියන මහා අරගලකාරී සිටිවිලි නැගිටින්න පුළුවන්. අපි ගැන නොසොයා බාහිර වටපිටා ලෝකයේ ගැන බහුතර දේ හොයන්න වෙනවා, යන්න වෙනවා පුළුවන්. එනිසා අපි ගැන සොයන ආත්ම විමුක්තිය සඳහා මඟ සලස ගන්න මේ සාංසාරික ජීවිතයේ තව කොච්චර කාලයක්ද අපිට තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඔය කොතනින් මේ ජීවිතයේ අපිට අවසන් තිත තියන්න ලැබෙයිද කියන්න අපි දන්නේ නැහැ. මේ ස්කන්ධයන්ගේ පැවැත්ම තව කොතරම් අවුරුදු ගානකට, මාස ගානකට, සති ගානකටද, පැය ගානකටද කියන්න අපි දැනුවත් නැහැ. එනිසා අපේ විමුක්තිය වෙනුවෙන්, මේ සාංසාරික දුකෙන් නෙතර වීම වෙනුවෙන් මම දිහා සතිමත්ව දකින්න, මගේ සිතුවිලි දරුණු වෙනවා නම්, මගේ සිතුවිලි ව්‍යාපාදයට ගොදුරු වෙනවා නම්, මගේ හිතට නිතර කේන්තිය තරහව කියන එක නම් දැනෙන්නේ මම සතිමත්වයේ දිහා බලන්න ඕන. මේ කේන්තිය ආවේ, මේ තරහව ආවේ මගේ සිතිවිලි වලට. ඒ තරහව කේන්තිය ඇති වීගෙන ආපු විදිය ගැන ඔබ සතිමත්ව දකින්න. ඔබේ වචනයෙන් ප්‍රකෝපකාරීව පිට කරන්න එපා. ඔබේ ක්‍රියාවෙන් ප්‍රකෝපකාරීව පිට කරන්න එපා. පිට කරන්නට පෙර ඔබ දකින්න ඔබේ හිතේ ඇති වෙච්ච තරහව ඇති වුණු විදිය, ඒ ඇති වෙන්න බලපාපු විදිය, ඒ ඇතිවීමත් එක්ක ඔබේ සිදු වුණු වෙනස්කම් ඔබට නිකන් ලේගමනාගමනය වැඩි වෙනවා වගේ දැනෙන්නේ නැති. ඔබ හිටිය තැනේ විදියට ඉන්න බැරුව ඔබ අරහෙට මෙහෙට ඇවිදිනවා වෙනවා වෙන්නේ නැති. ඒවා සියල්ල සතිමත්ව දකින්න. හැබැයි ඔබේ කයෙන් හෝ වචනයෙන්නේ ද්වේෂය මුදාහැරෙන්න ඉඩ තියන්න එපා. ඒ තරහව මුදාහැරෙන්න ඉඩ තියන්න එපා. තරහව ඔබේ ශරීරයෙන්, ඔබේ වචනවලින් මුදාහැරුණොත් ඒ තුළ ඔබට කුසලයක් නෙවෙයි, අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ අකුසලයක්. එනිසා අකුසල් වලට මඟ පෑදෙන්න ඔබේ සිතේ ඔබ ඉඩ තියන්න එපා. ඔබේ සිතේ ඇතිවෙනේ සිතුවිල්ලම ඔබ නිරීක්ෂණය කරන්න. මේ සිතුවිල්ල කුසල අරමුණකට යන්නේ එකක්ද, අකුසල අරමුණකට යන්නේ එකක්ද? නිසා දිගින් දිගටම සිත දියුණු කරන්න උත්සාහ කරපු ඔබට ඒක අමාරු වෙන්නේ නැහැ, අපහසු වෙන්නේ නැහැ. ඔබේ සිතුවිලි ඔබ නිරීක්ෂණය කරන තැනටපත් වේ. විශේෂයෙන්ම දැන් ඔය ඇත්තොන්ට තව
Dhamal dhani katyutu walin pasi di dharma nusasana wakti ni dharma nusasana wacani yak nero yat tuhan. Oye bhavana vaha rujuvama sambandha dharma nusasana wak pevetu ini eke kaurut wacani yak nero itahun di nahan. Ehuwata pasi di attatama tere api aragala karanno na kata viruddhava de kiyala. Api aragala karanno na api hitata viruddhava. Api hita api wakusale yata geniya ne kata viruddhava api aragala karanno. Api hita vising api me sansare ataraman karana kata viruddhava api aragala karanno. Etakota eka kattiya ekathu karagena gihilla karana aragalayak neme ma visin. Mage atma vimuktiya wenuwen mama karana aragalaya tama taman visin tama taman karana aragalaya enisa kavurut api me prakopa wena kala samaja watapitawak tiyana kale ape hit sansun karagamu me bandu prakopakari samaja watapitawak athule yam kisi vidiyakin api me sharirayen nikmana mohatawa Eka pesuwaya pinisa pavatina ekak naha ismatu vela tiyena tarahawa dveshaya mewa ismatu vela nikmena hita sugatigami yahapat tanakata sambandha wei kiyala hitanna be. Api danne naha mona mohoteda apita eka wenne kiyala tel gahagena enna giyapu minissu tel koli me merida. Ne aragala karanna giya minissu rata bera ganna giya minissu e tahen wala merida. Ethen me wage prashna Me guda dewal karane hitagi na bana purutu etu inno babi hitang inno koma karegan na lebe deki ala pidani ne. Yaramunu sianle istave deki an be sielu aramunu istave la sielu bana purutu sampura na vela kene kute mere na hamba bini. Eka bana purutu aki istakar na guda tawa bana purutu sia gana kena ma isarahate itikat karan loone ke. Tamange Ilakya keti karagatang ilakya tenamatek kame ilangi ilakya tamata gudak isarahati enni. Etana tepatu enno usaha karane sa santrupta jiwiteyak truptimattu vecha jiwiteyak gata karanne labenne ne hemuna. Enisa api jiwiteya pilibanda e avabodayata yavilla api tulin Satimattwa apima dakala, ekena mama tulin satimattwa mamama dakala, mage sharirika satyatave pilibanda avabodayak eti karaganna one. Eka tamai attha vashayenma api kala yutu de, mage vimuktiya sadaha. Ehinda kavurut ehema katayutu karanna dan me kaalayaka indala digin digatama api me pilibandawama sihipat karanne. Eka api visin neti karagattot api ara sahanaya kiyanne eka apita denenna gana. Edineda apita eti wena goda gahena boho dewal pidanayan edinedama nidahas wena api manasa nirawul bawata pat wena. Eka sita praguna kirima tula sita wedima tulamai siddha karanna thiyena naththam me dawas wala ahana deeth hitata pida. Dakina deeth hitata pida. මේ හැම දෙයක් ඇතුළේම තියෙන පීඩනයක් ඒ පීඩනය බලවත් වුණාම මිනිසුන්ට දරා ගන්න බැරි තත්වයකටපත් වෙන. ඒ නිසා අපි එදිනෙදා ඒ සිතේ ඇති වෙන පීඩනය සිත වැඩිම තුලින් භාවනාව ප්‍රගුණ කිරීම තුලින් ඉවත් කරලා දමන්න පුළුවන්. ඒ තුලින් තමන්ගේ හිත සැහැල්ලුවෙන් Tamange manasa bohoma nirawulwa pawathwa ganna puluwan naththam apita ilagata kiyawenne kisima satutak naha puduma vindawimak me vindawan mata nan den epa wela tiyenne api oya wacana ne eliyata enne ekeni kalakirima ne wacana walin pitawenne e kalakirima pitawenne ape pidane athule nidahas wimakin torawa tiyana kota enisa ape athulada tiyana pidane api visinma Pitaman karanno ona neti karanno ona bhavanawata ape sitha yomu kirime athulemai. Enisa e pilibandawa oya attonta me wenawedi karunu sihipat kale attatama me jeevithaye vindinna apita tiyena thaw punchi kalayak eka athule pasiduran pinawanna gehilla panchakama sampat walata goduru wela hariyata ara suwandata ewilla koholla walata alena satum wage e mattema elila neti wenne nathuwa
rasaya sandaha hu venadde sandaha hu gijuvimakin torava me jeevithaya pavathwagena yanna me jeevithaya athule me shariraya athula pavathimin indagena ape vimuktiya salasaganna api katayutu karanna ona mama sihipat kale dan mehema api kiyaddi oyatunta samahara vita vivida vivida situvili oluwata ena owa parani sanskara දැන් බණ අහන්න වාඩි වුණු වෙලාවේ ඉඳලා ඔබේ හිතට විවිධ විවිධ දේවල් මතකයට නැගුණා. ඒ මතකයට නැගුණු දේවල් ඔබ මහඳුන ගන්නන් ඒවා පෙරනි සංස්කාර. ඒ සංස්කාර මතකයට නැගුණා ඒක නැති වෙලා ගියා තව එකක් ආවා ඒක මතක් වෙවි තිබුණා ඒක නැති වෙලා ගියා. ඔය ඔබේ සිත ඔබේ කය අකමැති වැඩක්. සිතත් කයත් කැමැති එයා කැමති ඉඳුරන් පිනවීමෙන් සතුට ලබන. සිතත් කයත් අපේ දෙකම කැමති නැහැ. එයින් වෙන වෙනවට. ඒ නිසා තමයි ওই කට්ටියම එකතු වෙලා අපිට අර නීවරණ වෙනවා කියේ නිවන් මඟ අහුරනවා කියලා කිව්වේ. කාමච්ඡන්දය කියන එකට හිත කැමති. ඉතින් කාමයට කැමති වෙන හිත කාමය සම්පතට කැමති වෙන කය ඒකෙන් මුදවනවට එයා කැමතිම නැහැ. එයා කිව්වේ මම මිදෙනවට මගේ හිත කැමතිම නැහැ. ඒ නිසා විවිධ දේ එයා ඉස්මතු කරලා පෙන්නන ඕක නෙවෙයි මේ මේක මතක් කරන්නේ. එතකොට ඒ පිළිබඳව මතකයන් ඔබේ අවදි කරනවා. එතින් නිවන් දකින්න යන්න හම්බ වෙන්නේ නැහැ. අරක මතකයට නැගමින් ඒ කාලය ගත වෙනවා. ඊළඟට ව්‍යාපාදයේ කියන එක ඉස්මතු වෙන එන කොච්චර කොහොම උත්සාහ කළත් හෙටිකමං අපි මෛත්‍රී කරන්න කොච්චර උත්සාහ කරත් තමන් අකමැති තමන්ට වෙච්ච අසාධාරණයක් අයුක්තියක් මොනවා හෝ වචනයකින් හෝරි වචනයට තමන්ගේ තියෙන අකමැත්ත හරි මතු වුණා නම් එතන ඉඳලා ද්වේෂයේ ඉස්මතු වෙනා තියෙන ඒ කෙනාටයි ඉන් එහාට කිසි දෙයක් වැටහෙන්නේ නැහැ. ඉන් එහාට කිසි දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිවන් මඟ අහුරන කට්ටියකින් තව එක්කෙනෙක් ඊළඟට තීන මිද්ද යන්නේ තීන මිද්දේ කියලා කිව්වේ නිදිබර ගතියක් ඇති වෙනෝනේ. සිතිවිලි වල සහ කයෙහි නිදිබර ගතියක් ඇති වෙනවා. මලානික වෙලා යනවා. කම්මැලි හිතෙනවා. ඈනුන් ඇරෙනවා. නිදිමත හැදෙනවා. ඒක තමයි තීන මිද්දේ ස්වરૂපය. තීනය සහ මිද්දේ කියලා කියන තීන මිද්ද කියන්නේ ඒකට. ඊළඟට අපිට උද්දච්ච කුක්කුච්චය කියලා අපි කියන්නේ. දැන් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ මනස තුල ඇති වෙන අසංවර භාවයක්. එයා එක විදියක ඉන්නේ නැහැ. සැලෙන ස්වરૂපයක් තියෙන. හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් නැවත දියට වැටෙනකන් මර විකාරයෙන් එහෙ මෙහෙ ගසනවා මිසක එහෙ මෙහෙ පෙල්ලෙනවා මිසක උඩ පනිනවා මිසක උඩ පනින්නේ මොකටද? උඩ පැනීමේ බේරීමක් තියෙනවද කියලා මතු දන්නේ නැහැ. ඒ වගේ එහෙම සැලෙන තත්වයේ හිතක් බවට පත් වෙනවා ওই උද්දච්ච කුක්කුච්චයේ තියෙනකොට. මනසේ සිතිවිලි වල හරි අසංවර භාවයක් ඇති වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒ මොකටද? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙමම වෙන්නේ? ඔහොම කියලා හිත ඇතුලේ තර්ක ගොඩ නැගෙමින් හිත ඇතුලේ තමන් තර්කයේම ඉස්මතු කර ගන්න හදනවා. ඒ නිසා එයාට අර කටයුතු වලට නිරත වෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට උද්දච්ච කුක්කුච්චයේ ඉස්මතු වුණා මෙහෙමයි. විචිකිච්ඡාව ඒත් එහෙමනේ සැකය හැම දේ පිළිබඳවම පවතින්නේ සැකය. එතකොට නිවන් දකින්න යන මගට අපි දැන් ඔයත් භාවනා කරන්න යමු නා කියන්නේ. භාවනා කරන්න යමු වෙන්න හරි අකමැති ශරීරය. ඒ ශරීරයේ තියෙන අකමැත්ත එයා සම්පත් කැමති වෙලා තියෙන කාම සම්පත් වලටනේ. කාම සම්පත් වලට gediru wimen api dannawana vimuktiye neti bawa sasarin etara wenna beri bawa e nisa api utsaha karano ne ehenam bhavana karanna ona kiya eka athulenut eya thamai ismathu wenne ne ohoma inna ba ohoma inna ba ehema inna utsaha kala kiya ara yage tiyana akamatta eya parani dewal matak kara kara ewanu ilagada meka taman ekka karana taman visin karana mehiyuma මට පැරණි දේවල් මම උත්සාහ කරනවා භාවනා කරමින් එක අරමුණක සිත රඳවගන්න.
මගේ දෙනෙත් පියාගෙන ඇස් දෙකට පේනේවත් මම නතර කළා. ඊළඟට කයනොත් විවිධ විවිධ ස්පර්ශයන් ලැබෙන්නේ අනේක නතර කළා එක තැනක එක ඉරියව්වක තියලා. නමුත් එයාගේ අකමැත්ත එයා ප්‍රකාශ කරන්නේ මේකට පැරණි සංස්කාරම් උදාහරිනවා. ඒකින් එක අපි එතකොට ඒකම බල බලා ටික වෙලාවක් ගියාම මතක නැහැ මං කර කර හිටියේ. මොකද්ද මම මේ හුස්ම නිරීක්ෂණය කිරීම එම නැත්තම් සංවේදනාවන් පිළිබඳව සතිමත්ව දැකීම එම නැත්තම් සංවේදනාවන් නිරීක්ෂණය කිරීමේ මම මේ කර කර හිටියේ කියන එක ආමතක වෙලා යනවා අර ආපු එක දකිමින් ඒක ඇතුලේ ඔන්න තරහව ඇති කර ගන්නවා සතුට ඇති කර ගන්නවා විවිධ විවිධ දේ අර තමන්ගේ හිතට නැගිච්ච සංස්කාරයේ මතකයේ තියෙන විවිධ දේ අවුස්සමින් ඒ මතේ එතකොට මොකද්ද මේ හිත සමාධිගත වෙන්න යන මාවතට ඉඩ දෙන්නෙම නැහැ. මේ කියන ටික ඔහෙලට ප්‍රායෝගික සමහර විට භාවනාව කරපු අයට ප්‍රායෝගික ඇති නැති අය අදත් කරලා බලන්න. ඔක තමයි ප්‍රායෝගික. ඒ නිසා මා විසින් නැති කරගනු ලබන දැඩි වීරිය තුලම දැඩි සතිමත් බව තුලම තමයි මට සසරින් එතර වෙන්න මඟ තියෙන්නේ වෙන කිසිවකින් නෙවෙයි. එනිසා කවුරුත් තමන්ගේ අර නීවරණ පහ ඉස්මතු වෙලා යද්දී අඳුන ගන්න මට කම්මැලි වගේ නම් ඈනුන් ගතිය නම් කට ඇරෙන්න වගේ නම් නිදිමත වගේ නම් මේ එන්නේ තීන මිද්දේ කියලා අඳුර ගන්න. මන් නිවන් දකින්න මට අකමැති එක්කෙනෙක්. මන් සසරින් එතර වෙනවට එයා හරි අකමැති. අපේ ඇතුලේ තියෙන ওই ටික පරිස්සම් කරගෙන අපි වටපිටාව ඉන්නා මට රැව්ව නේද මං හැදෙන මට යන අකමැත්ත තියෙන කුඩු කේඩුකම කියලා අපි වටපිටාව මිනිසුන්ට බලන මගේ ඇතුලේ මගේ ශරීර අභ්‍යන්තරය ඇතුලේ මම නිවන් දකින්න මට විරුද්ධව ඒකට අකමැත්තෙන් ඉස්මතු වෙනේමට අපි තර්ජනය කරන්නේ නෑ. එයා හිතවත් කරගෙන ආහැණුන් ඇරෙනවා නම් දැන් නිදාගමු කියලා නිදාගන්න. ඔව් එතකොට එයාට ඒක ගෙවෙලා. හැබැයි අපේ ගමනට වෙන කෙනෙක් නම් බාහිර කෙනෙක් නම් බාධා කරේ අපි යාට ප්‍රතිචාර දක්වන්නේ මහ ඉහලින් දුටු දුටු තැන ප්‍රතිචාර දක්වනවා. මට මෙහෙම කළා මෙහෙම කළා එහෙම කියලා බලන් ඉන්න බැරිකම මෙහෙම කියලා විවිධ දොස් කියන. හැබැයි නිවන් දකින්න උත්සාහ කරන මම ඒ සඳහා යන්නේ යදි අරයා එක කොක්කක් දාලා බලනෝ කාමච්ඡන්දේ ආහු නැත්තං ඊළඟ එක දාලා බලනෝ ඔය කොකු පහෙන් කොහේ හරි එක අපි ඉතින් පටලැවිලා ඉන්නවා. දැන් ඔයලා උදේ ඉඳලා මේ දක්වා මෙනෙහි කරලා බලන්න උදේ ඉඳලා මේ දක්වා වලට දැන් සමහර අය ඒ විදියටම ඉන්නේ නැති. අපි වචනේ කටින් පිට කරන්නේම නැහැ කියන තන අදිස්ථාන කරගෙන හිටපො තමන් පිළිබඳව තමන් හිතලා බලන්න කොච්චර කිව්වත් මට නොදෙනිමට අග්ගාලා පිට වෙලා යනවා. ඇයි? එයා කැමති නැහැ එතන සංවර කරලා තියන්නේ. ඇයි මෙයාට සංස්කාර එකතු කරලා දෙන්න ඕන. එයා ඒ වැඩේ කරන්නේ. ඉතින් මේ නීවරණ නිවන සඳහා තියෙන මගට අපි යනවට අකමැති මේ වටපිටාවේ ගෙවල් වල ඉන්න මිනිස්සු නෙමෙයි. මා තුළම ඉන්න මගේ ශරීර අභ්‍යන්තරේම රැඳිලා තියෙන ඒ ධර්මතා ටික. එනිසා මේක අපි අඳුර ගන්නම ඕන. ඕක අඳුරගන්නේ නැතුව මේ වටපිටාවේ ඉන්න ගමේ ඉන්න අල්ලපු ගමේ ඉන්න රටේ ඉන්න මිනිසුත් එක්ක අපි යුද්ධ කරනවා මොනවද දිනන්නද? එහෙම දෙයක් දිනන්න බෑ. මගේ විමුක්තිය සඳහා දිනන්න මම වැඩ කරගන්න ඕන මගේ උත්සාහය. ඒකනේ උත්තාන වීරිය කියන එක බුදුහාඳුර අත නොහැරිය වචනයක්නේ. ඒ වීරියවන්ත බව නැත්තම් මේක කරන්න අප්‍රමාදයේ කියන වචනේ ඒකනේ උන්වහන්සේ අත නොහැරිය වචනයක් උනේ. ප්‍රමාද වෙන්න එපා. අනේ දැන් බෑ පස්සේදි බලන. අපි නිකන් අපිට දැන් නිකන් වාඩි වෙලා ඉන්න අමාරුයි වගේ නේද? දැන් නම් බෑ මම ගොඩක් වෙලා වාඩි වෙලා හිටිය පස්සේ මෝක බලන. දැන් පස්සර දාන. එතකොට අප්‍රමාදී බවද තියෙන්නේ ප්‍රමාද බවද? ප්‍රමාද බව. ඒ නිසා මේ ජීවිතේ ගොදුරු වෙන්න තියෙන මේ පංචකාම සම්පත් වලටම ගොදුරු වෙලා ඒ මතම නැති වෙන්න තියෙන අවස්ථා වැඩි. මේ ශරීරය කැමති මේ සිත කැමති මේ සිතුවිලි කැමති ඒවායි ඇලෙන්න. ඒවායින් ගැලවෙන්න එයා කැමතිම නැහැ. ඒ අකමැති දේ කරන්න ගියහම අමාරුයි.
අකමැති දේ කරන්න ගියාම අමාරුයි වගේ මේ අමාරුවෙන් හරියේ දේ කරගත්තොත් තමන්ට ඒ සුවයක් හැටියට දැනෙනකොට ඔන්න උත්සාහය අදිෂ්ඨානය කැපවීම මේ කියන වචනවල තේරුම දැනෙන්න ගන්න නැතව තේරුමක් නැති නිකම්ම වචන විතරයි දැන් අප්‍රමාදී වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කොච්චර දේශනා කළාද පිරිණිවන් මංචකේ වැඩඳගෙන දේශනා කළේ අප්‍රමාදී වෙන්න කියලා ඒකේ ඒත් අපිට මේ වචනේ බරපතලකම තාම දැනෙන්නේ නැතුව තියෙනවා මරණාසන්න කෙනාගේ ඉල්ලීමනේ ඇත්තම කිව්වොත් නේ පිරිණිවන් පාන්න ඔන්න මෙන්න ඉඳගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ අවසාන ඉල්ලීම අප්‍රමාදී වෙන්න අපි කොහෙද අප්‍රමාදී වෙන්නේ අපි පුළුවන් තරම් ප්‍රමාද කරනවා අපෝ මේ දවස්වල හොඳට ඕම පායන මේ දවස්වල නම් වාඩි වෙලා ඉන්න බලු බල්ලෙකුටවත් ප්‍රමාද කරනවා වහිනකන් වෙයි කාලෙට ආපෝ අරුසාව එළිය අඩියක් තියන්න බෑ මොකක්වත් බෑ ඒත් ප්‍රමාද කරනවා හිතලයි කියලා එතකොට එතකොට අවුවත් ප්‍රශ්නය වැස්සත් ප්‍රශ්නය අවුවයි වැස්සයි දෙකම තියෙනකොට කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ ඕන් චුරු චුරු ගන්නෝ කියලා ඕන් අවුව වැටෙනෝ කියලා ආයි බයින එතකොට මොකද වෙන්නේ අපි අර හැම එකටම හේතු හොය හොයා හේතු හොය හොයා ඉන්නවා අපේ වැඩේ අප්‍රමාදී නෑ කල්යන එතකොට නිවන් දකින්නාට විරුද්ධ වටපිටාවේ ගෙවල් වල ඉන්න අයවත් ගමේ වටපිටාවේ ඉන්න අයවත් රට තේරු ඉන්න අයවත් පාලකයෝවත් නෙවෙයි නිවන් දකින්නාට විරුද්ධයි ඉන්නේ මගේ ශරීර අභ්‍යන්තරය තුලමයි එයාලා අකමැති අපි සිත දියුණු කරනවට ඒක ආරමුණක සිත දියුණු කරලා යනවට හරිම අකමැති ශරීරයේ එක විදියක පවත්වාගෙන ඍජුව පවත්වාගෙන යන හරි අකමැති එයාලා හොයන්නේ සැපයක් සුවයක් හැයට වින්දනයක් ඒකමයි හොයන්නේ ඒ නිසා මගේ මේ ශාරීරික සත්‍යතාවයන් මා විසින්ම දැක ගන්න ඕන දැන ගන්න ඕන ඒ දැක ගැනීමෙන් දැන ගැනීමෙන්ම පමණයි මට නිවන් මඟ සකස් කරගත හැකි පසක් කරගත හැකි වෙන්නේ එනිසා පින්තුනි ඔය ඇත්ත හැමෝම ඔය ධර්මතාවයන් ටික අඳුන ගන්න නැත්තම් ඔබ භාවනා කරන්න ඕන කියලා හිතනකොට සමහර විට දැනෙන්නේ මාරක ඕ දැන් ඉන්න බෑ දාන වැරදුවට පස්සේ දැන් භාවනා කරන ඕ දැන් නම් හොඳටම නිින්ද යාවි දැන් නම් නිදි බරයි දැන් නම් කම්මැලි දැන් නම් වාඩි වෙලා ඉන්න බෑ හරි අමාරුයි මේවා කොහෙද තියෙන්නේ මේ එහෙම ඇති වෙලත් නෑ ශාරීරික වේ වුණාට එහෙම වෙන්න පුළුවන් කියන අපිට හිතට ආගවල තියෙන දැන් බෑ පස්සේ අන අප්‍රමාදී කියන එක අපෙන් අයින් කරලා තියෙන ඒ කියන්නේ කවුරු විසින් අයින් කරලා තියෙන්නේ සිතුවිලි විසින් අපේ අප්‍රමාදී කියන එක ප්‍රමාද කියන තැනට තල්ලු කළා. ඒක පස්සේ කරනවා දැන් බෑ. අද ගොඩක් දුරට මෙහෙම හිටියන් ඒකින් දඩ නෙවෙයි යෝක වෙන දවසකට. එහෙම මේ කල් දමවන්නේ අපේ හිතම තමයි අපිව තෙරපල තෙරපල ඒ තැනට ගෙනියන්නේ. එහෙනම් අපි බලපෑම් කළ යුත්තේ ඔන්න තෙන්ට. අපි බලපෑම් කළ යුත්තේ අපේ මග අහුරන් ඉන්න කෙනානේ. කවුද අපේ මග අහුරන්නේ? මේ හිතනේ මේ හිත තමයි අර ඔක්කොම ටික කරවන්නේ කාමච්ඡන්දයට කැමති වෙන්නේ කවුද හිත ව්‍යාපාදේ ඇති වෙන්නේ කොහෙද හිතේ තීන මිද්ද ඇති වෙන්නේ කොහෙද සිතෙහි හා සිටි විලිවලනේ ඒක ඇති වෙන නිදිබර ගතිය ඒකත් කරන්නේ යම තමයි ඊළඟට ව්‍යාපාදේ තරහ වෙම ඒක ඇති වුණා උද්දච්ච කුක්කුච්චය ඇති වෙන්නේ නොසන්සුන් බව ඇති වෙන්නේ හිතේ එතකොට මෙයා නේද එහෙනම් මේ නිවන අහුරන්න නිවන් දකින්න යන මට පාරවහන්නේ මගේ මිතුරා විය යුතු හිත මගේ හතුරා වෙනෝනේ එහෙනම් හතුරු වෙන හිත මිතුර කරගන්න නම් මම හිතට වහලෙක් නොවෙන්න එයාට හිතන හිතන දේ මා කරන්න නෙවෙයි මා කළ යුතු දේ යාට බලෙන් මම නිවන් දකින්න යන සසර දුකෙන් එතර වෙන්න යන නිවැරදි ජීවිතයක් ගෙනියන්න උත්සාහ කරන වරදින් මිදෙන්න උත්සාහ කරන වැරදි සිතිවිලි වලින් මිදෙන්න උත්සාහ කරන වැරදි වචන වලින් මිදෙන්න උත්සාහ කරන වැරදි කායික චර්යාවන්ගෙන් වෙන් වෙන්න උත්සාහ කරන කෙනෙක් මම ඒ නිසා මම මගේ හිතේ තෙන්ටයි යොමු කරගන්න ඕන කියලා යාව ප්‍රගුණ කරවන්න ඕන එයාව දියුණු කරවන්න ඕන එහෙම වුණා මොන්නේ
එයා ගේ තියෙන අර අසංවර සීලී භාවය ටික ටික නැති වෙලා යනවා. එයි එයා ප්‍රගුණ කරවන්නේ පුහුණු කරවන්නේ අපි හොඳ දෙයට නිසා. එනිසා අපි නිවන සඳහා යන මගේදී හතුරෙකු බවට පත් වෙන්නේ යානම් එයා මිතුරෙකු බවට පත් කරගන්න ඇති කරගත්ත යුත්තේ අර වචනාර්ථය ගන්නෙ නැතුව වචන විතරක් බවට පත් කරගනිපු උට්ටාන වීරය අදිෂ්ඨානය කැපවීම ඔනෝවෙන්න ඕන තමා ළඟට. එතකොට උස්සාහය තියෙනවනම් අදිෂ්ඨානය තියෙනවනම් අප්‍රමාදී වෙනවනම් එවෙනුවෙන් කැප වෙනවනම් මේ දේ කරන්න පුළුවන්. දැන් බලන්න ඔයාලගේ වචන අරගෙන දැන් දවසට පැයක් අනිවාර්යෙන් භාවනා කරන්න කියලා කිව්වොත් දැන් ඔයාලට කියනවා අනිවාර්යෙන් පැයක් භාවනා කරන්න කියලා. දැන් බලන්න කීයක් වචන ඇවිල්ලාද කියලා. වෙන්නේ උදේට වෙන්නේත් නැහැ. උදේට නැගිට ගමන් කුස්සියට යනවා. ඒ වෙලට කිවිරලා පිටං කෝප්ප හොදලා අට්ටි බලන් හොදලා උදේට කන්න වියලා ඒ ටික ඉවර වෙලා දවල්ට කන්න වියලා ගෙදර වැඩ කරලා ওই ටික ඉවර වෙලා ආගස් කට්ටිය කපන්න ගිහිල්ලා එහෙම නැත්නම් වෙන වැඩ කරන අයකට ගිහිල්ලා දැන් ওই විදිහට දවසේම තියෙන වැඩ ටික පෙළ ගැසුවම් ඔබට මේ දෙන බුදුහාමේ මෙච්චර වැඩ කොට දවසට කරන් මෙච්චර වැඩ කොට දැන් වෙලාව නැති වෙලා තියෙන මොකටේ භාවනා කරන එකට නැති වෙයි. අනිත් දේවට තියෙනවා අපිට බැලුවම් වෙලා බලන්න ඕක කොහෙන්ද ඔයි කිරලා දුන්නේ අපිට ඒකට වෙලාව මදි කියලා. අන නිවන් දකින්න යන ගමනට අකමැති කවුද? ගෙදර ඉන්න අනිත් එවුන් නෙවෙයි. මගේම ඇතුලේ ඉන්න මගේම හිත කැමති නෑ මන් නිවන් දකින්න යනවට. ඇයි? බුදුහාඳුර දේශනා කරේ අර මාර්යෝ ටිකක් ඉන්න ඕනේ. ඒ මාර්යොන්ට අපි අහුවෙනෝනේ. ස්කන්ධ මාර මුත්‍ය මාරනේ. ඔව් මරුවා කැමති නෑ යනවට. ඇයි මරුවට ආයි ආයි බිල්ලක් ගන්න බැරි වෙන හින්ද එයා කැමති නෑනේ. ඒ වගේ දැන් මම ඒ තැනට යනවාට මගේ හිත හරියට වල කපනෝ මට. අපි වචන ඒකනේනේ. ඒ කරන දේ කරන්න දෙන්නේ නැතුව මගදී කකුලෙන් අදිනවයි කියලා අපි කියනවා. ඒක කරගන්න දෙන්නේ නැහැ වල කපනවයි කියනවා. අනුන්ට වල කපනවයි කියලා අපි ඒ කියන්නේ. එතකොට අපේ අරමුණට යන්න නොදී අපිව රඳවලා වෙන තැනක රඳවගෙන ඉන්න උත්සාහ කරන්නේ අපේ මේ හිත. ඒකනේ වරදවා ගත්ත හිත බුදුහාඳුර දේශනා කරන්නේ සතුරෙකුටත් වඩා හානිදායකයි. ඒ කියන්නේ හතුරයි කියන කෙනා හානි කරන්නේ කොහාට? හතුරෙකුට හානි කරන්න පුළුවන් මේ ශරීරයටනේ. එහෙම නැත්නම් දේපලකට. ඒ කරන හානිය මේ අදට විතරයිනේ. හිතන්නකෝ දැන් මේ ශරීරයට හානි කරුවා මැරුණා. හරි එතනින් ඉවරයි ශරීරයට කරපු හානියන්නේ. වරදවා පිටව ගත්ත හිත හානි කරන්නේ දෙයනේ ඉස්සරහට උපදින උපදින ආත්මයටනේ හානිය බලපාන්නේ. හිත හානි කරනේවා අපිට ලෝභ ද්වේෂ මෝහ වෛර ඊර්ෂ්‍යා ක්‍රෝධ මේවා ඇති කරගන්න යානේ. ඒවායින් කරන හානිය සතුරෙකුටත් වඩා බලවත්. සතුරෙක් කරන හානිය මේ ජීවිතේට විතරයි. ඉන් මත්තට නෑ. දේපලක් නම් දේපල පැහැරගත්ත හතුරෙ එච්චරයි. හතුරා නම් ගැහුවා කැපුවා කෙටුවා ඒක ඉවරයි. එතනින් ඉවරයි. එතකොට මේ ශාරීරික පැවැත්ම එතනින් ඉවරයි. හැබැයි වරදව පිහිටව ගත්ත හිත කරන්න තරමක් කරන්නේ පව්කාර වැඩ අකුසල. ඒ ඔක්කොම විඳවන්න වෙන්නේ මේ ජීවිතයේද විතරක් නෙවෙයි මැරිලා තව කොච්චර කල් සංසාරය යනවද ඒ තාක් විඳවන්න වෙනවා. එනිසා තමන්ට හතුරු වෙන කෙනෙක් තමා ළඟම ඉන්නවා. ඒ කියන්නේ ළඟ ඉන්න කෙනා නෙවෙයි මේක ඇතුලේ තමන්ගේ ශරීර අභ්‍යන්තරයේම තමන්ට හතුරු වෙන කෙනෙකු ඉන්නවා. ඒ තමයි වරදවා පිහිටුවාගත්ත තමන්ගේ හිත. එනිසා කවුරුත් ඒ වරදවා පිහිටුවා ගත්ත සිත නිවරදෙහි පිහිටුවා ගන්න. වැරදෙහි එයා දිගින් දිගටම පිහිටනව නම් ඔබ දකින්න සතිමත්වා මෙයා පිහිටන්නේ මේ වැරදි විදියට. මට මේ කරවන්න හදන්නේ වැරදි වැඩක්. මට මේ දේ දැන් කරන්න බෑ කියලා මෙයා මේ කම්මැලි කරනවා මේ තීන මිද්දයාගේ. එනිසා තමන් පිළිබඳව තමන් සතිමත්ව දකිමින් තමන් පිළිබඳව තමන්ම ගවේෂණය කරමින් අපිට තව මහා කාලයක් නැති වේවිනේ. අපිට කාලය මහා ලොකු කාලයක් නෑ. දැන් ඔය ඇත්තෝ දැන් මේ විදියටම ඉන්නවා. අර දම්පැලේ ගෙදර අම්මත් මේ ඇවිල්ලා ගොඩක් කල් සමාදන් වුණා නේ. අර ලෙඩ වෙලේ හිටියේ යම් මොන දැන් නැති වෙලයි කියලා කිව්වා. එතකොට දැන් බලන්න ওই වගේ එක එක නාඩු වෙනවා.
Eta kota ehem, me pansali avila me salave amma samadhyam vela hitiya. Eta kota ehem amarukan apahasukan me dani yana vela avet, api ara hita yana gamana namata. Api bhavana karanna kiyala hari hita dingita banahanna kiyala hari hita dinga hadagena wadi wenada rati ne tiyewa oluwata genalla genalla ewa bala bala innwa antimata hiten ewa menih karakara inna tanta yana e nisa ape adisthaniya ape kapawima ape utsahaya me siyallama thibunoth obata apita me nivan dakima karanna puluwan naththam kavadawat nivan dakinna hamba wenne e nisa කවුරුත් තමන්ගේ විමුක්තිය වෙනුවෙන් තමන් කැප වෙන්න කියන කාරණා මම හිතන්නේ ඔබ කිසි කෙනෙකුට නොතේරෙන කිසිම ගැඹුරු දෙයක් බරපතල දෙයක් නෙවෙයි මම කිව්වේ කාටත් තේරෙන තමන් පිළිබඳවම තමන් සොයා බලා තමන්ගෙම තියෙන දුර්වලතාවයන් තමන් අඳුනගන්නේ නැහැ අපි කවුරුවත් දුර්වලයෝ නෙවෙයි දැන් මේ බණ කියන මමද ඔය බණ අහන ඔබද අපි ඔක්කොම එකයි හැබැයි හිත දුර්වල තැනට අපේ හිත අපි වාදින්න හදනකොට අපි ශක්තිමත් වදින්න ඕන නෑ එතනට නෙවෙයි දැන් තමයි මේක කළ යුත්තේ අප්‍රමාදයට අදිනවා ප්‍රමාද වෙන්න උත්සාහ කරද්දී අප්‍රමාදයට අදින ඒ වගේම කම්මැලි අලසකම ඉස්මතු වෙද්දී වීරයට අදින ඔබ වීරයවන්ත වෙන්න ඊළඟට දැන් මේ වෙලාවේ මෙච්චර මහන්සි වෙලා ඉන්නේ ඒක හින්දා කියලා පසුපතර දාන්න එපා කැපවීම උපරිමින් කරන්න. එනිසා එහෙම කළොත් ඔබ අපි නිවන පේන දුරක ඉන්න අය බවටපත් වෙන. සබවින්ම අපි කළ යුතුම දේ ඒක මේක වචනෙන් කිව යුතු වචනෙන් නිකන් දේශනයක් සඳහා වචන භාවිතා කරන දෙයක් නෙවෙයි. ඔබ අපි අනිවාර්යෙන් ඒ තැනට ආවොත් අපිට විමුක්තිය අපි පසුපස නෙමෙයි අපි ඉදිරියේ තියෙනමයි කියලා පේනවා. අපි පසුපසින් තියෙන දෙයක් නෙමෙයි විමුක්තිය අපි ඉදිරියෙන් තියෙන්නේ ඉදිරියේ තියෙන එකට අපි යන්න ඕන. යා යුතු විදියට මඟ සලසා ගත්තොත් ඒ දැනටවත් වෙන ඔයත් අපි කාට පුළුවන් ඒ නිසා එහෙම මේ ජීවිතයේ සංසාර විමුක්තිය සලසා ගන්න අපි හැම දිනාටම මේ සිදු කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියනොත් ආශිර්වාදයක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමි. අද ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. දැන් කාල වේලාව ඉක්ුත් වෙලා ගිහලා තියෙන නිසා අපි සියලු දෙනා රැස් කරගත්ත සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙලා දෙවියනොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත්ම සලසා ගනිත්වා යන පෙතුම්. ආකාසට්ඨාත බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨාත බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාත බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති එවැගේම මීගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු ඉදම්මේ නාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ නාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ නාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සෙල දෙනාටම තෙරුවන් සරණයි.